पक्ष दहाय महासमुलवा දැන් පසුගියදා තිබ්බ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහා සමුළුවක් මොකද සමුළු සමුළු තියෙන අන්තිමේදී ඔබතුමාලගේ විපක්ෂ නායකතුමාට විපක්ෂ නායකකම නැති වෙන්න මේ කට්ටිය ඔක්කොම ලා එකතු වෙලා මෙහෙමයි දැන් ඔය මේ අපේ විපක්ෂ නායක කම ගැන අපිට කිසිදු අවුලක් නැහැ දැන් තියෙන ප්‍රශ්නය දැන් ඔය පක්ෂ මහා සමුළු තියෙන මොකද පක්ෂ 10ද 11ද කියන උදවිය තමයි මේ රට මේ තර මේ තැනට පත් කරන්න එක එක වග උත්තර කරුවේ ඒගොල්ලන්ට තරණ නාබිදාන මොකද ඒගොල්ලෝ තමයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ගැන රට වටේම ගිහිල්ලා මෙයා ලී කියන්නේ මෙයා මහතිර් මොහමඩ් මේ ගම්වලට ගිහිල්ලා මිනිස්සු ඇඳ පූදවිය තමයි අද මේ වෙනම මේ මේ සන්දාන හදන්න යන්නේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම සන්දාන හදන්න කලින් මේ රටේ මිනිස්සුන්ගේ කකුල් දෙක මත වැඳලා වැටිලා වැඳලා සමාව ඉල්ලන්න ඕනේ මේ රටට කරපු අපරාධයට දේශපාලනය ගැන දන්නේ නැති ආර්ථිකය ගැන දන්නේ නැති මේ රට මේ මේ කිසිදු ආකාරයේ මේ පිළිබඳව දැනුවත් නැති පුද්ගලයෙක්ව මේ රටේ ගම්වල ඉන්න මිනිස්සුන්ට ගිහිල්ලා පෙන්නුවා මෙයා ලී කුවන් යූ කියලා ඊළඟට අනිත් එක්ක යාගේ අයියව පෙන්නුවා මහතිර් මොහමඩ් කියලා එහෙම මේ මිනිස්සු ගමේ ඉන්න මිනිස්සු ලී කුවන් යූ දැකලත් නැහැ මහතිර් මොහමඩ් දැකලත් නැහැ ඒ මිනිස්සු අංගල තමයි ගෝඨාභය රාජපක්ෂ මහත්තයාව බලයට ගේන්න ඔය අද අලුත් මේ කණ්ඩායම් හදන්න හදන සන්ධාන හදන්න යන කණ්ඩායම් ටික පෞගිය කාලේ වැඩ කරේ. ඒ හින්දා ඒගොල්ලෝ සන්ධාන හදනක පැත්තකට තියලා අද මේ රට ප්‍රපාතයට පත් කරපු එකට වග කියන්න ඕනේ පුද්ගලෝ හැටියට ඉස්සෙල්ලම කරන්න ඕනේ මේ රටේ ජනතාවගෙන් වැඳලා සමාව ඉල්ලන එක. කොයි වගේ තැනක්ද හොඳ ගෝල් පේස් එකද කොහොමද ඒකට මම නම් කියන්නේ ඒක තමයි ගෝල් පේස් එක තමයි ඒකට වඩාත්ම උචිත තැන කියලා නම් මම නම් හිතන්නේ මොකද මේගොල්ලෝ මේ රටට ලොකු අපරාධයක් කරා ඒ හින්දා ඔය ඉන්න සන්ධානේ කාටවත් අලුත් අදහස් නැහැ ඔය තවම ඉන්නේ ගෝත්‍රික මතවාදී ඉන්න උදවිය ඒගොල්ලන්ට තව සන්ධාන හදලා කරන්න පුළුවන් මේ රට තව කාබාසනීය කරන එක විතරයි කරන්න පුළුවන් ඒගොල්ලන්ට කරන්න පුළුවන් මගුලක් නැහැ ඒගොල්ලෝ ඉතිහාසය පුරාම කරලා තියෙන්නේ මේ රට විනාශ කරපු එකේ තමයි ගෝඨාභය රාජපක්ෂව ගෙනල්ලා ඒ විනාශය තවත් ඉක්මන් කරලා දුන්නා ඒකයි ඒගොල්ලෝ කරේ ඒ හින්දා අපිට නම් ওই සන්ධාන ගැන නම් කියන්න දෙයක් නැහැ ඉතින් අපිට කියන්න තියෙන්නේ ওই සන්ධාන හදන්න කලින් ඉස්සෙල්ලාම ගිහිල්ලා ජනතාවගෙන් සමාව ඉල්ලන්න සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න තමයි අපි ආණ්ඩුවට කිව්වා යෝජනාවලියක් ඉදිරිපත් කරන්න මොකක් වෙනුවෙන්ද සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න. නිකම් මේ ඇමතිකම් ගන්න සර්වපාක්ෂික ආණ්ඩුව හදලා වැඩක් නැහැ. දැන් අපිට පේන්න තියෙන දේ තමයි ආණ්ඩුව මේ ඇමතිකම් ලබා දීමේ පොරොන්දුවක් ලබා දීලා තමයි සර්වපාක්ෂික ආණ්ඩුව හදන්න යන්නේ. ඒ කියන්නේ ආණ්ඩුව ඉදිරියට යන්න පුළුවන් වැඩපිළිවෙලක් ආණ්ඩුව කරන්න. එහෙම නැත්නම් මේ රට ගොඩනැගීම සඳහා රට ඉස්සරහට ගන්න රට දියුණු කරන්න රට මේ වැටලා තියෙන තත්ත්වයෙන් එළියට එන්න පුළුවන් යම් කිසි ආකාරයේ යෝජනාවලියක් ඉදිරිපත් කරලා ඒ යෝජනාවලිය නිශ්චිත කාල සීමාවක් සඳහා පාර්ලිමේන්තුවේ ඉන්න සියලුම දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගන්න පුළුවන් වැඩපිළිවෙලක් ආණ්ඩුවට නැහැ. ඒක තමයි යථාර්ථය. ආණ්ඩුවට තියෙන එකම වැඩපිළිවෙලයි ඒක තමයි ආණ්ඩුව කියන්නේ එන්න අපිත් එක්ක එකතු වෙන්න අපි ඇමතිකම් ගන්න. ඒක ගන්න තමයි ආණ්ඩුවේ කතා කරනවා මිසක් සර්වපාක්ෂික ආණ්ඩුව වැඩපිළිවෙලක් ආණ්ඩුවේ පැත්තෙන් යෝජනා වෙන්නේ නැහැ. දැන් මේ එහෙම වුණොත් දැන් සර්වපාක්ෂික මේ ආණ්ඩුවක් හදන්න හරි වැඩපිළිවෙලක් ආවද ඔබතුමාලා සහයෝගය දෙන්න? ඔව් අපි කියලා තියෙනවානේ අපි පැහැදිලිවම කිව්වා ආංශික කාර්යක සභා ශක්තිමත් කරන්න. ඒවට බලතල ලබා දෙන්න. ඒවා අරහා අපි මේ ආණ්ඩුවට ගේන ආණ්ඩුවේ සත්භාවයෙන් ගේන වැඩපිළිවෙල වලට අපි උදව් කරන්න ලෑස්ති. මේක මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒක ගැන අපිට ගැටලුවක් නැහැ. නමුත් අපිට තියෙන ගැටලුව තමයි ආණ්ඩුව සත්භාවයෙන් මේකට අත ගහලා නැහැයි කියන එක. ආණ්ඩුව බලනවා Tamange පැවැත්ම තාවුරු කරගන්න යම් පිරිසක් එකතු කරගෙන ඒක ජාත්‍යන්තරයට පෙන්වන්න අපි මේ සර්වපාක්ෂික ආණ්ඩුව හදලා තියෙන්නේ. ඒ හින්දා ඕගොල්ලෝ අපිට උදව් කරන්න කියලා ජාත්‍යන්තරයට පෙන්වන්න පුළුවන් වැඩපිළිවෙල තමයි ආණ්ඩුව මේ කරන්නේ. එහෙම වැඩපිළිවෙලකට දායක වෙලා යන වැඩක් නැහැ. අපිට දැන් මේ තියෙන ඇමතිකම් ගන්න නෙමෙයි සමහර උදවියට ඇමතිකම් ගැනීමේ රුදාවක් තියෙනවා. ඒගොල්ලන්ට ඇමතිකම් ගන්නෙ නැතුව පැවැත්මක් නැහැ. එහෙනම් ඒගොල්ලෝ දැන් අද තරගෙට ඇමතිකම් ගන්න පොර කනවා. ඉතින් අපිට එහෙම අමාරුවක් නැහැ. අපිට තියෙන්නේ වැඩපිළිවෙල පිළිබඳ ප්‍රශ්නය. වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න නිශ්චිත කාලවකවානුවකට ඒ වැඩපිළිවෙල මේ රට ගොඩදැමීම සඳහා වූ ප්‍රායෝගික ක්‍රියාත්මක කරන්න පුළුවන් වැඩපිළිවෙලක් නම් අපි අනිවාර්යයෙන්ම මේ වැඩපිළිවෙලත් එක්ක අපි ඉන්නවා. දැන්
වීවලට උපරිම මිලක් දුන්නා වීටික ගත්තා වී අලෝයි මණ්ඩලේ හැබැයි දැන් ගොවීන්ට සල්ලි දෙන්න සල්ලි නැහැ මොකද්ද මේ වෙන්නේ දැන් ඒක තමයි දැන් ගොවීන්ට සල්ලි දෙන්න සල්ලි නැහැ දැන් ඊළඟට අපිට පේනවා ගොවීන්ට සල්ලි දෙන්න සල්ලි නැහැ අනිත් පැත්තෙන් රජයේ සේවකයන්ට පඩි ගෙවන්න සල්ලි නැහැ එතකොට ආණ්ඩුව තවම ඉන්නේ ඊටාම පහළ මට්ටමක ඉන්නේ ඉතින් මේ මෙවැනි විශාල ආර්ථික අර්බුදයක් මැද්දේ තමයි මේ ගමන් කරන්නේ. ඒ ආර්ථික අර්බුදයක් මැද්දේ ගමන් කරන ගමන් ආණ්ඩුව බලනවා මෙගා කැබිනට් එකක් දාගන්න. තව රාජ්‍ය ඇමතිවරු පත් කරන්න. තව නියෝජ්‍ය ඇමතිවරු පත් කරන්න. අපි කියන්නේ එවැනි දේවල් කරන්න එපා. මේ වෙලාවේ මිනිස්සු පාන් රාත්තල ගන්න රුපියල් 300ක් වේදම් කරනවා. හරි පරිප්පු ගන්න රුපියල් 400ට වැඩිය වියදම් කරනවා අද මිනිස්සුන්ට පාන් පානුයි පරිප්පු කනවයි කියන එකම අද මං හිතන්නේ ඒක සුභෝපභෝගී භාණ්ඩයක් බවට පත් වෙලා තියෙනවා ඉතින් එවන කාලවකවානුවකට ආණ්ඩුවේ පැවැත්ම සඳහා මේ ඇමතිවරු මෙගා කැබිනට් එකක් දාගෙන රාජ්‍ය ඇමතිවරු පත් කරගෙන නියෝජ්‍ය ඇමතිවරු පත් කරගෙන ඉතින් එවැනි ජනතාවන පිට තවත් මර්ධනය වැඩි කරන තවත් ජනතාවට පිට දරිද්‍රතාවයේ වැඩ කරන වැඩපිළිවෙලකට අපි අවුල් වෙන්න ලෑස්ති නැහැ. ඉතින් තත්ත්වය ඊටාම භයානකයි. අපි දැක්ක මහ බැංකුවේ අධිපතිතුමා කියනවා තත්ත්වය ඊටාම බරපතලයි. මේ රටේ විශාල ප්‍රමාණයක් ඉන්නවා මිලියන ගාණක ජනතාවක් ඉන්නවා එක වේලෙකවත් අද කන්නේ නැති. දිවේල කන විශාල මිලියන ගාණක ප්‍රමාණයක් ඉන්නවා පවුල් ප්‍රමාණයක්. ඊළඟට තුන් වේල කාපු අය අද වෙනකොට දෙවේලයි කන්නේ. දෙවේල කාපු අය අද කන්නේ එක වේලයි. එක වේලක් ආගෙන Tamange බඩ රැකගත්ත මිනිස්සුන්ට අද එක වේලක් නැතුව ගිහිල්ලා තියෙනවා. ඒ හින්දා මතක තියාගන්න අර මහ බැංකුවේ අධිපතිතුමා කිව්වා වගේ මේ රටේ දරිද්‍රතාවයෙන් පෙළෙන මිනිස්සුන්ගේ ප්‍රමාණය එන්න එන්න වැඩි වෙනවා. ඒ මිනිස්සු හෙට අනිද්දා නැගිටින්න පටන් ගත්තොත් නම් මම හිතන්නේ නැහැ මේ ඉන්න පාලකයන්ට කොහෙ ගිහිල්ලා නවතින්න වෙයිද කියන එක.